සනත් ජයසූරිය කියන්නේ අපි දන්නා විදිහට ක්‍රිකට් ලෝකෙම වෙනස් කළ සීමිත පන්දුවාර තරඟ රටාව උඩු යටිකුරු කළ සුපිරි ආරම්භක ප්‍රතිකරුවෙක්. හැබැයි සනත් කියන්නේ තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භ කරද්දී ආරම්භක ප්‍රතිකරුවෙක් නෙවෙයි. සනත් වමතින් පාදක පන්දු යවන වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් මැද පෙළ ප්‍රතිකරුවෙක් විදිහට තමයි කණ්ඩායමට එන්නේ. හැබැයි සනත්ගේ පහර දීමේ රටාව එක්ක සනත්ට වැඩිය ගැළපෙන්නේ ආරම්භක ප්‍රතිකරණ භූමිකාව කියලා ඒ කාලේ ක්‍රිකට් ගැන තීරණ ගත්ත නායකය ඇතුළු පිරිස ගත්තු තීරණයක් නිසා. සනත් ජාත්‍යන්තර පිටියට සමු දෙන්නේ එක් දින පිටියේ බිහිවුණු සාර්ථකම ශ්‍රී ලංකා ආරම්භක ප්‍රතිකරුවා විදිහට. ඒ වගේම තමයි තිලකරත්න දිල්ෂාන්. දිල්ෂාන් මුල් කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙල්ලම් කරන්නේ මැද පෙළ ප්‍රතිකරුවෙක් විදිහට. ඒ වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක් විදිහටත් අවශ්‍ය වෙලාවක කඩුල්ලක් දවා ගන්න පුළුවන් පන්දු යවන්නෙක් විදිහටත් වැඩපෙන්නපු ක්‍රීඩකයෙක්. දිල්ෂාන්ගේ භූමිකාව වෙලා තිබුණේ අවසාන පන්දුවාර කිහිපය පිටියට ඇවිල්ලා හැකි තරම් ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ඉනිමට එක් කරන එක. ඒකට දිල්ෂාන් ළඟ සම්මත පහරවල් වගේම දිල්ෂාන්ටම ආවේණිකුණු පහරවලුත් තිබුණා. ගොඩක් කලාවට දිල්ෂාන්ට වේගෙන් ලකුණු ලබා ගන්න අභියෝගය එල්ල වුණේ ප්‍රතිවාදී කණ්ඩායමේ ඉන්න දක්ෂතම පන්දු යවන්නන්ගේ අවසාන පන්දුහාර කීපයට. මේ අභියෝගය හරියට කළ දිල්ෂාන්ට ඊට පස්සේ අලුත් අභියෝගයක් ලැබෙනවා. ඒ තමයි අලුත් පන්දුවට පන්දු රකින්නාගේ සීමා ක්‍රියාත්මක වෙන අවස්ථාවේ වේගයෙන් ලකුණු ලබා ගන්න. මේ අභියෝගය දිල්ෂාන් බාරගන්නේ හරි කැමැත්තෙන්. දිල්ෂාන් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ඇවිල්ලා පළවෙනි පන්දුවාර කීපයේ වේගයෙන් ලකුණු ගන්නවා විතරක් නෙවෙයි, දිගු ඉනිම් ක්‍රීඩා කරන්නටත් තමන්ට ලැබුණු මේ අභියෝගය අවස්ථාවක් කරගන්න සමත් වෙනවා. සනත් වගේම දිල්ෂානු ජාත්‍යන්තර පිටියට සමු දෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ආරම්භක ප්‍රතිකරුවන්ගෙන් කෙනෙක් බවට පත් වෙලා. ශ්‍රී ලංකාවේ මේ විදිහට හැඩගැසුණු හොඳම උදාහරණ දෙක තමයි මේ ප්‍රතිකරුව දෙන්නා. පාකිස්තාන් ක්‍රීඩක සයිඩ් ඇෆ්‍රිඩීත් මේ වගේ ක්‍රීඩකයෙක්. පාදක පන්දු යවන්නෙක් විදිහට පාකිස්තාන් කණ්ඩායමට කැඳවෙන මේ තරුණයා පුහුණු වීමවලදී එල්ල කළ යෝධ පහර කීපයක් නිසා තමයි ආරම්භක ප්‍රතිකරුවෙක් බවට පත් කරන්න පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කරන්නේ. ඒ තීරණයට සාධාරණයක් කරන මේ තරුණයා දිගු කාලයක් තිබුණු වේගවත්ම ශතකය වාර්තා කරන්නේ මේ විදිහට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන. ඒ වගේම කාලයක් තිස්සේ පන්දු යවන්නන්ට හිසරදයක් වෙන්න ඇෆ්‍රෙඩි සමත් වුණා. මේ විදිහට කාලයක් තමන්ගේ අනසක පතුරවපු ඇෆ්‍රෙඩි සමුගන්නේ නැවතත් පටන් ගත්ත තැනින්. ඒ කියන්නේ පාදක පන්දු යවන්නෙක් සහ පසුබිම් ප්‍රතිකරුවෙක් විදිහට. ඒ වගේම ස්ටීවන් ස්මිත් මුලින් කණ්ඩායමට එන්නේ පාදක පන්දු යවන්නෙක් විදිහට. මේ විදිහට උදාහරණ කියලා එන්න හදන්නේ වනිදුගේ ළඟට. වනිදු කියන්නේ පන්දුවට පහර දෙන්න පුළුවන් පාදක පන්දු යවන්නෙක්. ඔහුටත් වේගවත් පහර වගේම හොඳ තාක්ෂණයක් එක්ක එක ලකුණු ලබාගෙන තමන්ගේ අන්තිම මාරු කරන හැකියාව හැමදේම තියෙනවා. හැබැයි වනිදු තාමත් අංක 8 ක්‍රීඩකයා විදිහට තමයි ශ්‍රී ලංකාව යොදාගන්නේ. තරගයක් අවසන් කරන්න පුළුවන් හොඳ ෆිනිෂර් කෙනෙක් අපි හොයාගන්න අවශ්‍යයි තමයි. හැබැයි ඒ නිසා වනිදු එතන තියලා තියෙන එක නම් සනත් දිල්ෂාන් වගේ මුල් පෙළ ප්‍රහාරකෙක් හැදෙන එක වැළැක් වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මේ தත්ත්වය බංග්ලාදේශ තරගාවලිය විචාරය කළ විස්තර විචාරකයනුත් කියපු කරුණක්. තේරීම් කමිටුව කියන විදිහටම මේ අවුරුද්දේ ඉතිරි මාස ටික අත්දැක බැලීම් කරන කාලයක්. ඉතින් මේ කාලේදී මේ වෙනස කරලා වනිදුට වගේම කණ්ඩායමටත් හොඳක් වෙනවද බැලුවොත් හොඳයි නේද? මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.